පත්මිට ආර්ථික විද්‍යාවවාංග්‍යවගේ විෂන් හදාරනකොට අපි අහලතිෙන්නේ සාමාන්‍ය ලෝකයේ ආයෝජනය කරන්න පුළුවන් භූමිය ශ්‍රමිය ප්‍රාක්ධනය ව්‍යසාය කියන කරුණු හතර කියල්. හැබැයි ලංකාව ඉන්න ගොඩක් අම්මන්ඩිලා අලුත්ම දෙයක් හොයා ගත්තා. ඒ තමයි භූමිය ශ්‍රමිය ප්‍රාක්්ධනය ව්‍යසායට අමතරව කකුල් දෙක සිතින මස්දසිය පනහත් බෙන්දේසි කරන්න පුළුවන් කෙළ මූන් ඉගෙනගත්ත. ඒක ආයෝජනය කරලා බහ දේවල් ලබන්න පුළුවන් කෙ ඉගෙනගත්. ිටොරනි අදවනකොට මේරටේ මහාචාරවරියකට ලබන්න බැරිදේවල්, මේරටේ උගතකට වේතකුට ලබන්න බැරිදේවල් කාටුන ත්‍රෙද්ධ උත්සන්න කැමති අම්මන්්ඩි කෙනකුට දැන්දින්නම් දැන් දෙෙන්න්නගේ ඉන්න පුළුවන් අම්මන්්ඩි කෙනෙකට ්‍රීටර සිංහන කතා කන්න අම්මන්්ඩි කෙනෙකුට ලැබාගැීමේ හැකියාවක් තියෙනවා. මේක සමස්ත සමාජයටම ඇතිවෙලා තියෙන ධර්මු කේදවාචකයක්. අප එරටේ සාමාන්‍යයෙන් වීඩ ගැනිකාෝ හිරේරියට අපි සුපිරි ගැනිකාාව යවන්නේ පාර්ලිමේන්තු. මේ විටට මේසරේ පාලමේන්තොරපු එක අම්මන්්ඩි කෙනෙක් තමයි ඩයනා. මිත්වරනි ඩයන මේදවස්සල කට අරිනකොට හැමෝම කියන්නේ ඩයනට ඔය ඇඳම ගලවලා රෙද්දේ හැ්ටේ ඇඳුවනං නියම වට්ටි අම්ම කෙනෙක් කියලා. ඩෑන මේදවස්සල පාරම්භානවා තමන් ජාතික ලයිස්ත්‍රයෙන්ාවේ නැතත් චන්ද ඉල්ලුවනන් තමන්ට වෞ්්‍යාවෙන් දිනන්න පුළුවන් කම තිබ්බයි කියලා හැබැයි දන්නෝ කියන කාරණය තමයි, ඩෑන චන්දඉල් වනං මනාප තුංහාර්දාක්වත් ගැන්න බැහැ මොකට මිනිස්සුත් එකක ජීවත්තුච්ච ගැනියෙක් නෙමයි කියන කාරණි. කෙසේ එතත් දයිනා මේ වෙනකොට මුලි ලංකාවටම කොකා පෙන්නල ඉවරයි. සජික් මේ ොහොටේ දෑන මොකට ද පාර්ලමේන්තු අඩිය කියනක බරපතල ප්‍රශ්නයක්න් මොකද දහනම් වලි වස්ථා සංශෝධනයෙන් ප්‍රස්සේ. මේ රටට දිිත්ත පුරවසියන්ට පාර්මේන්තුව යන්නවත්. ගේම ජනාතිපිවරණයට ඉදිරිපත්වීමේ හැකියාවක් පත් නෑ. හැබැයි මේ තත්ත්ව වහලා සජිත් ප්‍රේමදාස කෝම් හරි ඩයන පාර්ලිමේන්තුවරිය. මිටෝර්නි සජිත් ප්‍රේමදාශ විත්තරක් නෙමේ මේ තත්ත්වය දැනගෙන පක්ෂ ලේකම්වරයත් කරලා තියෙන්නේෙවැරදි වැඩක් මොකද මන්ත්‍රීවරියයක්ක් විදයටට පත්වීමට සුසස්ගන්න ඇති අම්මන්ඩි කෙනෙක් පාර්ලිමේන්තවට පත් කරලා ඇරීම්. මිටෝරුනි කටුස්සංගේ කරේ රත්තර මැන්දහම ඔකද වෙන්න කියලා. අපේ රටේ බොහෝ උදාහරණ කතන්දර තියෙනවා. එදා ඔබට මතකනං දම්පහෙන් පබයි වුවට පස්සේ පබත් මහින්දගේ තුන ශක්තිමත් කරන්න දම් පහෙ ජනතාවටම කොකා පෙන්නලා අනිත් පැත්තට පැන්න. එදා පබාටත් මේ රටේ හිටපුූ මියහරක් දම්පහෙන් පක්ෂය නියෝචචනායකයටත් වඩා මනාප දුන්න. ඊට වඩා දෙෙන් කතන්දරයක් එලියට ඇවිිත්තිබෙන. රංජ කියල කියන්නේ තමන්ගේ ලිංගික. ැනදනු සම්බන්ධයෙන් ප්‍රසිද්ධේ ලැජ්ජනතුව කතා කරන පුද්ගලෙක් ඕට ඒ සඳහා ශක්තියක්තිබනවසා බයනත්තුව බොරු කතන්දරනොකයා තමන්ගේ ලිංගික ජීවිත එලිපිට කතා කරන පුද්ගලෙක් මේ වෙනකට ඒ වෙලා අතිබෙනවා ඩයන තරන්ජ හම්බු වෙන්න කී පතාවක් ගිහින් තියෙනවයි කියන කතාව විශේෂෙන්ම අපේරටේ ඉන්න සමහර පිරිමින්ට තියෙනවාව විකෘතියාසාාවන්. සමහර ගෑනඋන්ටත් ඒ වගේ. මොකද සමහර මිනිස්සු තෝර මෝර බලකරෝල කනවා වගේ සහර මිනිස්සු බොම්බිලික් කෑම කැති. බොම්බිලි කෑමට විතරන්න මේ සහර ගෑු මිනිස්සු බොම්බිලිස්ුවඳටත් කැමති. ඉතින් රංජට ඩෑනත් එක්ක බුදියෙන්න්න අයිතියක් තියෙනවා. ඩෑනට තරංජන්ගෙන් කැමැති දෙයක් කරව ගැනීමේ යිතියක්ති වෙන. හැබයි ඩයිනට මුළු රටට මේ විදිහ කිරීමේ අයිතියක් නෑ. ඩෑනමගේ අම්මන්ඩිලට පාර්ලමේන්තුවෙන් අවස්ථාව ලැබනේ කහුල් දෙක අශතියෙන මස්දසිය පනත් රයිටට සිංහල කතාහරීම සහ පොත්ත රතුවීම කියලා තමයි මේ වෙනකොට බොහෝ දෙැනෙක් කියන්නේ. මිටටෝර්නි සදිිත් ප්‍රේමදශ ගත්තුූ වැරදි දේශපාල තීන්දුවක් විතරක් නෙමයි මේක නීති විරෝධී තීන්දුවක්. මොකද පක්ෂ ලේකම්බරයක් සජිතුත් මේ විදියට. දිිත්තපපුරවැසියෙක් එක ඇන්නේ දහනමිල් ව්‍යස්ථ සංසෝධනය අනුව පාල්ලිමේන්තට නී්‍යයනුකෝල එන්න බැරි අම්වල්ඩි කෙනෙක් මේතැනට එවේ ඇයිගේන පස්සට ඕන් උත්තර දයුතුවෙනවා. ඒක සේබතත් ඩෑයනගේ පස්්සට මේදවස්සල රංජන් දිගෙන් දිගටම වග කියනවා කියනක තමයි බොහෝ දෙනෙක් කියන්නේ. ිටෝරුනි දවසිින් දවසරට බල්ලටයනවා බල්ලෝ පාල නේටයනවා මේක නමත්වන්න පුළුවන් ඔබටත් මටත් මොකද විදයකවස්ථායි අධිරන්න බලය තියෙන අපිට. ඒනිසා මේ කාල කන්නේ ක්‍රමය වෙනස් කරලා මේ රටට සැබෑලස ආදරය කරන දැක්මක්තිබෙන සමාජ දේශපාල කණ්ඩෑමක් සමඟ අපි පෙරටෑම. ිටරනි රග තුර ජකගන මතු බට සිීපත් කරමින් මඔබෙන් සමගාන්න ඔබ සැමට ජය.